අද අපේ දෙවැනි රිබන් එම්බ්‍රොයිඩරි පාඩමෙන් මම මැහුම් දෙකක් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ පළවෙනි පාඩමෙන් අපි ඉගෙන ගත්ත රෙදි තෝරගන්නේ කොහොමද, රිබන් තෝරගන්නේ කොහොමද සහ කෙලින් මැස්ම මහගන්නේ කොහොමද කියලා. දැන් රිබන් මැස්මේදීත් එම විදිහමයි අපිට කැමති රිබන් එකක් පාවිච්චි කරන්න පුළුවන්. අපි බොහෝ විට බේබි රිබන් එක තමයි පාවිච්චි කරන්නේ. නමුත් අපිට අටෙන් එක රිබන් එක නැත්නම් අඟල් භාග රිබන් එක මේ සඳහා පාවිච්චි කරන්න පුළුවන්. අපි මහගත යුතු මල මොකද්ද කියන කාරණුව තමයි අපි පාවිච්චි කරන රිබන් එකේ පළල තීරණය කරගන්න ඕනේ. දැන් අපි බලමු මේ මෙහම මහගන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ අපි අපේ පළවෙනි රිබන් එම්බ්‍රොයිඩරි පාඩමෙන් මසාගත්ත කෙලින් මැහුම. දැන් මේක මගෑරුණු කෙනෙකුට මේක නැවත බලා ගන්න අවශ්‍ය නම් අපේ ඩිස්ක්‍රිප්ෂන් එකේ මේකේ ලින්ක් එක තියෙනවා. ඒකට ගිහිල්ලා මේ මැහුම මහගන්නේ කොහොමද කියලා බලා ගන්න පුළුවන්. දැන් අපි බලමු අද මැහුම රිබන් මැස්ම මහගන්නේ කොහොමද කියලා. දැන් අපි බලමු මේ මැහුම මහගන්නේ කොහොමද කියලා. අපි මේ ආකාරයට පැන්සලෙන් රේඛා අපිට මල්පෙති අවශ්‍ය තැන්වලට අපි මෙහෙම පැන්සලෙන් රේඛා ඇඳ ගන්නවා. ඊළඟට මලේ මැදින් අපි ඉඳි කටුව පිටතට ගන්නවා. මේ රිබන් එක මෙහෙම පැතලිවට තියලා රිබෙන් එක තුලින් ඉඳි කටුව යන ආකාරයට මේ විදිහට ගහලා ඉඳි කටුව අදිනවා. බොහොම හිමින් අදින්න ඕනේ. මෙතන ලස්සන උලක් හැදෙන ආකාරයට මල් පෙත්තක හැඩේන ආකාරයට ඉතාමත්ම හිමින් ඇදලා මේ විදිහට අපි මල් පෙත්තක් මහගන්නවා. දැන් නැවත මෙතන මලේ මැදින් ගන්නවා. මේ විදිහට තියනවා. තියලා එම දිගටම කලින් මල් පෙත්ත පෙත්තේ දිගම එන ආකාරයට මම තියලා මේක අදිනවා. අර වගේම ඉතාම හිමින් පරිස්සමෙන් උල් හැඩයක් එන ආකාරයට ඇද ගන්න. දැන් මේ ආකාරයට සියලු මල් පෙති මහ ගන්නවා. දැන් මේ තියෙන්නේ අපි අවසන් කරගත්ත මල රිබන් මැස්මෙන් තමයි මේ පෙති සියල්ලම මහගෙන තියෙන්නේ. දැන් මේ මැස්ම අපිට බොහෝම ප්‍රයෝජනවත් මැහුමක්. බොහෝ මල් සඳහා, හුඟක් මල් සඳහා, ඒ වගේම කොළ සඳහා අපිට මේ මැස්ම පාවිච්චි කරන්න පුළුවන්. දැන් අපි රූප සටහනකින් බලමු මේ මැහුම මහගන්න විදිය. දැන් මේ තියෙන්නේ අපි රිබන් මැස්ම මහගන්න ආකාරයේ රූප සටහනකින්. දැන් අපි පිටතට ගන්නවා රිබන් එක. රිබන් එක තුලින් ඉදිකට යවනවා. ඊළඟට මේ ආකාරයට ඇදලා උල් හැඩයක් එන ආකාරයට මහගන්නවා. දැන් අපි රිබන් ස්ටිච් එක මහගෙන ඉවරයි. මේ ආකාරයට තමයි අපි රිබන් ස්ටිච් එක මහගත්තාට පසු දිස්සෙන්නේ. දැන් අපි බලමු රිබන් ස්ටිච් එකේම වෙනස් විදිහේ මෙහොමක් මහගන්නේ හැටි. අපි මේක හඳුන්වන්නේ සයිඩ් රිබන් ස්ටිච් කියලා. මේ සයිඩ් රිබන් ස්ටිච් එක මල් පෙති සඳහා මෙන්ම කොළ මැසීම සඳහාත් භාවිත කරන්න පුළුවන්. දැන් අපි බලමු මේ මෙහොම මහගන්නේ කොහොමද කියලා. දැන් අපි ඉඳි කටුව යම් කිසි තැනකින් අපිට අවශ්‍ය තැනින් පිටතට ගන්නවා. රිබන් එක තියලා රිබන් එකේ දැන් අපි කලින් මැහුවේ රිබන් මැස්මේදී මැහුවේ රිබන් එක මැදින්, මේකෙදි අපි රිබන් එකේ පැත්තකින් ඉඳි කටුව ගහනවා. දැන් එතකොට අපිට හම්බෙනවා මේ වගේ පොඩ්ඩක් පැත්තට හැරුණු මැහුමක්. දැන් අපි තව මැහුමක් මහමු. තියලා රිබන් එකේ පැත්තකින් ඉදි කටුව ගහනවා.
දැන් මේ ආකාරයට තමයි සයිඩ් රිබන් ස්ටිච් කියන මැහුම මහගන්නේ. දැන් මේ මැහුම සහ වෙනත් මැහුම් පිළිබඳව දැනගැනීමට මගේ පන්ති පිළිබඳව දැනගැනීමට මගේ Facebook page එකට යන්න පුළුවන්. මානෙල් ගමගේ Academy of Arts and Crafts කියන Facebook page එකේ තවත් වෙනත් මැහුම් රාශියක්, අතර මගේ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ විස්තර, පන්ති පිළිබඳ විස්තර සියලු දේ ඒකේ තියෙනවා. අද ඉගෙනගත් රිබන් මැස්ම ඔබට ප්‍රයෝජනවත් වේවායි කියලා මම හිතනවා. තවත් මැහුම් පාඩමකින් නැවත හමුවෙමු.